ආයිබෝන් රැස්වීදින ජීවිතයේ සුන්දර බිරිඳ රැස්වීදින ජීවිතයේ ආලෝකමත් කරන සුන්දර බිරිඳක් ගැන කතා කරන තවත් දවසක් අද. අද අපේ සුන්දර බිරිඳගේ කතා නායකයාගේ සලකුණ දැන් අපි බලමු. විටක ඔහු වියලි ඉරිතලී ගිය පොළවක ඉපද අතුපතර විහිදුවාලු මහා වෘක්ෂයක් වඳුණා. අද මුළු ලොවක් ඔහු ගැන ඔහුගේ රසමසවලු ගැන කතා කළත් මෙතෙක් ඔහු පැමිණි මග හරහා වැටී තිබුණේ මහා බාධකම පමණයි. දෙම්මා දුරගේ අපුසිඤ්ඤෝ මහතාගේ හා කුමාරසිංහ පොඩිහාමි මහත්මියගේ පුත්‍රයා වූ තෙම්මාතුරගේ පබිලි සිල්වාට තමා පැමිණි ගමනේදී ඇද වැටීමට හෝ ආපසු හැරියාමට ඕනාවට වඩා සාධාරණ හේතු සාධක තිබුණා. එහෙත් නොපසුබස්නා වීරයත් ඉලක්කගත අරමුණක් ඔහු නිරන්තරයෙන් ජය ටැඹ කරාගෙන ගියා. මෙවන් සුවිශිෂ්ට වූ මිනිසකුගේ ජීවිතය පැමිණි මග අද සරසන්නේ එතුමන්ගේ ප්‍රියාදර සුන්දර බිරිඳ විමලා රාජකරුණාමැතිනියයි. ඒ ඔබ දුටුවේ ශ්‍රී ලංකාවේ හෙළයේ රසවත් ආහාර පාන ලෝකයට ගිනිගිය ජාත්‍යන්තරයට ගිනිගිය ගල්කිස්ස මහ හෝටලේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන සුපවේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු වන පබිලි සිල්වා මහතාගේ ජීවිතය විඳක් දැන් මා සමග සිටිනවා එතුමාගේ සුන්දර බිරිඳ. අපි ඔබ ඉතා ආදරයෙන් පිළිගන්නවා. ආයිබෝන් විමලාවතී මහත්මිය, අපිට හරියම සතුටුයි ඔබ අපත් සමග අද මේ වැඩසටහනට එක්වීම පිළිබඳව. මට මුලින්ම කියන්නේ ඔබතුමියගේ වගකීම. මම විමලා රාජකරුණා. මට සහෝදරියෝ 4 දෙනෙක්, එක සහෝදරියක් ඉන්නවා. අම්මා තාත්තා මගේ තින් මගේ අයියා තමයි ඉස්සෙල්ලාම ගල්කිස්ස හෝටලේ වැඩ කරේ. මගේ අයියට මම බැඳලා නැහැ. අයියටත් ඉස්සෙල්ලා මාමා. ගල්කිස්ස හිටිය මාමා කෙනෙක්, මගේ අම්මගේ මල්ලි. අම්මගේ මල්ලි තමයි ඉස්සෙල්ලාම හිටියේ. ඊට පස්සේ තමයි අයියා. අයියාගෙන් අයියා තමයි මේ අයියා ඉඳදී මෙයාත් මහත්තයත් වැඩ කරා. දැන් ඔබතුමීගේ දෙමව්පිය මොනවද කරේ? මගේ තාත්තා වෙළඳන් කරේ, පොඩි පොඩි වෙළඳන් කරේ. එච්චර ඉතින් ලොකුනේ අපි ගම්වලනේ. එච්චර ඉතින් එදා වේල හොයාගෙන ජීවත් වෙන අයන වැඩිය ගම්වල ඉන්නේ. ලොකු ගොඩාක්ම පොහොසත් අය පවුල් කීපයයි හිටියේ. මහිලා 3-4ක් විතර තමයි හිටියේ. අනිත් අය ඉතින් සාමාන්‍ය විදිහට ජීවත් වෙන එදිනෙදා කුලී වැඩ කරන අය. මගේ තාත්තා නම් ටිකක් බිස්නස් එකක් කළා. ඔය පොඩි මාළු බිස්නස්, එතන ගම කරවල ඒ වගේ දේවල් කළා. මහත්තයාගේ තාත්තා අම්මයි නම් එළවලු බිස්නස් කළා. දැන් ඒ කාලේ හැටියට දැන් ඔබතුමියගේ පියා උපේන මුදල් ඇති වුණාද පවුලේ නරක්? ඇත්තටම මදි වුණා. අපිටත් එතකොට ඉස්කෝලේ ගිහිල්ලා 6ට පාස් වෙලා මං ගියේ නෑ එතනින්. මොකෝ අපිට ඒ යන්න තරම්ම කියන්නේ මදි. කියන්නේ අපිට ඉස්කෝලේ යන්න ආර්ථික ශක්තිය මදි. ඒ මදි. මදි කමෙන් ඉතින් ඇසලා ඊට පස්සේ ඉතින් අම්මත් ගොඩක් දුක් විඳිනවා. ඉතින් අම්මට උදව්වක් වශයෙන් මමත් ඉතින් අම්ම එකම ඉතින් අපිට කරන්න අපේ ගමේ තිබුණේ කොහුලනුවඹන රස්සාව. ඒක තමයි අපි ඉතින් ඒක කරලා අපි ජීවත් වුණා.
අපි ගෙදර ජීවතුනා මගේ අයියා ඉස්කෝලේ ගිහිල්ලා හොම ඉඳලා ගෙදරින් හොරාට පැනලා කොළඹට ඇවිල්ලා තමයි මාමා ගාව ඉඳලා මාමා එයත් ගල්කිස්ස හෝටලේට දැම්මේ. ඒතකොට මාමා තමයි ඉස්සල්ලාම වැඩ කරේ. මාමා වැඩ කරේ මම හිතන්නේ හෝටලේ සුද්දෙකුට අයිති කාලයක් තිබුණානේ. ඒ කාලේ මාමා ගල්කිස්ස මහ හෝටලේ සුද්දන්ගේ පාලන කාලේ තමයි මාමා වැඩ කරේ. ඊට පස්සේ මගේ අයියා වැඩ කරේ එදිරි සූර්ය මහත්තයා කාලේ. ඊට පස්සේ පාලනය කරා. ඔව් පාලනය කරේ යා. ඊට පස්සේ එතකොට අපි සාමාන්‍ය අවුරුදු 10 12 වගේ ළමයි ඉන්නේ මේ කාලේ වෙනකොට. ඉතින් අපිට අවුරුදු 17ක් මම 17න් නැඳලා තියෙන්නේ, විවාහ වෙලා තියෙන්නේ. එතකොට ඉතින් ඒ කාලේ මෙයා මගේ මහත්තයා යා ඉතින් ගෙදර කොයි වෙලාවත් තන පැන අර එහෙම හිටියා. දැන් ඔබතුමියට කොහොමද මේ කිරි මහත්තයා හම්බුනේ? ඒ ළඟනේ ගෙවල්. අපේ ගෙදර ළඟ ඉඳලා ගෙවල් තුනක්. ඒක තමයි කියන්නේ කිරි මහත්තයා කියන්නේ දැන් පබ්ලිස් සිල්වා අපේ ශ්‍රේෂ්ඨ සුපවේදියාට කිරි මහත්තයා කියනවා කියලා ජනතාව දන්නේ නැහැ. නමුත් පවුලේ උදවිය කියන්නේ කිරි මහත්තයා. දැනටත් ගමේ අය කියන්නේ කිරි මහත්තයා කියලා. කිරි මහත්තයා කියලා. කිරි මහත්තයා යටවර කාලේ තරුණ කාලේ පොඩි චණ්ඩි පාට් දාලා තිනවලු නේද? කියන්නේ චණ්ඩි කියන්නේ පෙනුමෙන් චණ්ඩි නෙමෙයි. පෙනුමෙන් හරි හික්මීමක් වගේ. ඒ වුණාට වැරද්ද දැක්ක තැන එයා චණ්ඩි. ඒ වගේ තරුණ කාලේ එහෙම හැම වෙලාවෙම යාගේ තියෙන්නේ පැන පැන ඇවිදින එක තමයි. ස්කූලේ ගිහිල්ලත් ඉගෙන ගත්තේ නැහැ. අපි ළඟනේ ගෙවල්. ඉතින් අපි මමයි එයයි මම දෙන්නම සමහර විට එක පන්තියේ ඉඳලා තියෙනවා ස්කූලේ. මගේ අක්කත් එක්කත් ඉඳලා තියෙන එක පන්තියේ. එහෙම ඉතින් එයා ඉඳලා ස්කූල් නුගිහින් අතාරිනවනේ. නුගිහින් අතාරියම ආයේ ස්කූලේ තව ස්කූලකට දානවා. ස්කූල් නුගිහින් අතාරියම එළවනවනේ. එළවනවනේ. ආයේ ඒකෙන් තව එකකට දානවා. ඒ වගේ එයා ස්කූල් තුනකට ගියා. අපි මම නම් ගියේ අපිට පන්ති තුනක් ගියාට පස්සේ තව ස්කූලකට යන තුනේ මම මේ තුන්වෙනි පන්තියෙන් තමයි මන්දිය උපදේශකට ගියේ. ඉතින් ඉස්සරහට පොඩි ආගම් ස්කූලයක යුද්ධ කාලේ. ඔය කියන්නේ රත්ගම. රත්ගම යුද්ධ කාලේ යුද්ධ හමුදා මිල්ලා ඉන්න කාලේ. ඔව්. එතකොට තිබුණා මේ යුද්ධ කැම්ප් එකත් එක්කම පොඩි ස්කූලයක්. ඒකේ පළවෙනි වසර දැන් මගේ පළවෙනි වසර දෙවෙනි වසර නෙමෙයි හෝඩිය. හෝඩිය. හෝඩිය 1 2 3 එහෙම. කොට ඒකේ තිබුණේ තුනට වෙනකන් විතරයි. නෑ දෙකට වෙනකන් විතරයි පන්ති තුනයි. ඊට පස්සේ එතනින් එහාට ස්කෝල දෙකක් දෙපැත්තේ තිබුණා. දේවප්‍රසාද බාලිකාව දේවප්‍රසාද මහාවිද්‍යාලය සිරිසුමන කියලා. එයා සිරිසුමනට ගියා, මම දේවප්‍රසාදට ගියා. එහෙම ඉතින් ඔය ඉන්න කාලේ ඉතින් ඔයා කට්ටි පැන පැන ඇවිදින කොහොමත් ඉතින් වැඩි ඉගෙන ගන්න කැමති වුණා. දැන් ඒ කට්ටි පනින කාලේ ඔබතුමේ දිහා කොහොමද? නැහැ අපි දිහා කියන්නේ එච්චරම ඒ කාලේ නෙවෙයි. අපි කොහොමත් එකට හිටියේ. ඒ අපි ගෙවල් 3-4 එකට කිට්ටුවේ හැමහා. ඉතින් ඒ කාලේ කියලා එහෙම නෑ. ඒ කාලේ ඇවිල්ලා මේ ආදරේ කරන්න ආදරේ ප්‍රකාශ කරන්න නෑ. ආදරේ කරන කාලය නෙවෙයි මේ කාලේ. අපි ඉස්කෝලේ යන්නේ ඉස්කෝලේ යන කාලේ නෙමෙයි ඒ කාලේ ආදරේ කරන කාලය නෙමෙයි. ඊට පස්සේ ලොකු වෙලා ටිකක් ලොකුද වෙලා අවුරුදු 15-16 වගේ විතර වෙනකොට නවතවට කොළඹ එක්නේ. ඊට පස්සේ හැබැයි අපි දෙන්නගේ දැන ඇඳුණු කමට වැඩිය මෙයාගේ තාත්තා ටිකක් කැමති වුණා. කැමති වුණා. ඔව් තාත්තා කියන්නේ මම මොකෝ ඒගොල්ලෝගේ ගෙදර හැම මමට විරුද්ධක් තියෙන ඕනෙක දැන් උනම් මම මෙහෙ හිටියත් මට අල්ලොප ගෙදර හරි වැඩක් තියෙනවා නම් මම මේ වැඩේ කොහොමද කරන්නේ දැනට අදට වුණත් මට ඒ වගේ තියෙන මට ඕන කෙනෙකුගේ වැඩක් මම කරලා දෙන්නවා. ඒ කියන්නේ පබ්ලිස් මහත්තයාගේ මහගෙදරට යනවා. ඔව් යනවා. ඒගොල්ලන්ට උදව් කරනවා. එහෙම කරන අතරේදී අම්මා ටිකක් විරුද්ධයි. තාත්තගේ පණි කැමැත්තට තමයි මේ හැබැයි අපේ ගෙදරින් නම් අම්මගේ තාත්තයි අයියයි අන්තිමට මා කැමැති වුණා. අම්මා ඉතින් එච්චරම නෑ. අම්මා ටිකක් සාමාන්‍ය යාට ඒ තරම් තේරෙන එක්කෙනෙක් නෙමෙයි. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඔව් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. නෑ නෑ නෑ. තාත්තා නම් ටිකක් ඉගෙනගෙන තියෙනවා. අම්මා නම් ගිහිල්ලාම නැහැ ඉස්කෝලේ. මේගොල්ලෝගේ තාත්තයි අම්මයි දෙන්නම ගිහිල්ලා නැහැ. අහත්තගේ අම්මයි තාත්තයි දෙන්නම ගිහිල්ලා නැහැ. ඉතින් අර ඒ කාලෙදි ඊට පස්සේ තමයි ඔය එතකොට දැන් මෙයා කීප පලක ගිහිල්ලා ඇවිල්ලා. එයාගේ කාලේ මඩ කලපු එතනින් ගියාම ඔය රසවල් කරන්නේ නැහැ. පැනලා යනවනේ. ආ ගෙදරින් පැනලා යනවා. ඉතින් පබ්ලිස් මහත්තයා හිටපු ගමන් ගෙදරින් පැනලා යනවා. කොහේ හරි යනවා. ඊට පස්සේ හොයාගන්න වෙන්නේ කොහේ හරි ඉන්න තැනක්. ඉතින් කවුරු හරි කියනවනේ හවල් තැන ඉන්න කියලා. අන්න 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 කිරි මහත්තයා මඩ කලපු හිටියා. මඩ කලපු හන්දිය හිටියා කියලා. මඩ කලපු ඉතින් අපි ගමේ ආයනවනේ. එතකොට මහත්තයා ගමේ ආයන නැබෙන දාමිනේ මාස 6ක් මෙහි වාරකන් කාලට දැල්වට කරනවා. අනිත් මාස 6 දී
අනිත් පැත්තේ වරගන්න නැති පැත්තේ මාළු අල්ලන්න හේට යනවා. එතකොට ඒ යන කෙනෙක් එක්ක කවුරු හරි එක්ක යනවා එහෙම. දැන් ඊට පස්සේ ඉතින් මේ උගන්වන්න ඕන නිසා මෙයා ඔය මං අහලා තියෙනවා ගෙදර කෙනෙක්ට හාමුදුරු කෙනෙකුට බාර දෙන්න. ගෙදර නවත්තන්නේ ගෙදර මේ වැඩ කරන්නේ. වැඩ කරන්නේ නෙමෙයි. ඒගොල්ලෝ ඉල්වලු උගන්වන්නම් කිය. ඒගොල්ලෝ උගන්වලා නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන වැඩ කරගත් එක තමයි ඊට පස්සේ ඉතින් කොහොම හරි ගෙදරට පෝස්ට් කාඩ් එකක් එහෙම ඒවලා මේ තාත්තගෙන් නගෙන ආවයි කියති එහෙම තමයි එයා බැඩියෝය නැහැ. ඊට පස්සේ ඉතින් ඒ කොහේ හරි ගිහිල්ලා පැනලා අම්මට හරි ආදරේ. පබ්ලිස් මහත්තයා අම්මට හරි ආදරේ. හරි ආදරේ තාත්තට වගේ නෙමෙයි අම්මට ගොඩක් ආදරේ. ඉතින් අම්මත් එක්ක අම්මට උදව් කරගෙන තාත්තට ආදරේ අඩු වෙන්නේ කියලා. තාත්තා කියන්නේ තාත්තයි අයියයි අතර එච්චරම ගනුදෙනුවක් නැහැ. ගනුදෙනුවක් නැහැ. ඉතින් දැන් මෙයා පැන පැන ඇවිදින්නේ කෙනානේ අම්මා එක්ක යම්මා එක්ක ඉන්නනේ කොහේ ඉඳලාවත් අම්මා එක්ක නෙමෙයි ඉන්නේ. ගෙදරින් පැනලා ගියත් මොනවා කරත් ඉතින් අම්මා උටාට කොහොමද තියෙන්නේ පොඩි සැලකිල්ල. ඔව් අපි අයියලා ඉන්න තරුණ කාලේ ගෙදර වුණත් අපි යනවා අපිත් නිකන් ඔය දලා දෙන වාට ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා. එහෙම ගෙවල් ළඟමනේ ඉතින් ඔහොම උතනින් ගිහිල්ලා ඉතින් කොහොම හරි එහෙම ඉතින් පොඩි සම්බන්ධකමක් ටිකක් තිබුණා. ඊට පස්සේ ඒකට ගෙදරවල මගේ තාත්තා අයියා කැමති වුණේ නැහැ. මට මෙයාගේ තාත්තා කැමති වුණා. මෙයාගේ අම්මා කැමති වුණේ නැහැ. තාත්තා කැමති වුණා. ඒ අතරතුරේ තමයි ඔය ලියුමක කතාවක් කියනවා මේ ඔහු මේ මෙයා කරයි කියේ. ඊට පස්සේ ඉතින් ලියුම කතාවක් තියෙනවා මේ ඔබතුමියත් සමග විවාහ වෙන්න බැරි වුණා නම් මට විමලත් එක්ක විමලව කසාද බඳින්න බැරි වුණා නම් වහබනවා කියලා මේ පබ්ලිෂ් මහත්තයා කිරි මහත්තයා එවලා තියෙනවා ගෙදරට ලියුමක්. ඔව් නෑ ගෙදරට නෙමෙයි. මං හිතන්නේ ගෙදර නෙමෙයි ගම් පොලිස් මුලාදෑනි කෙනෙක් හිටියේ ගම් මුලාදෑනියේ රාලහාමි. එයා මං මෙයාගේ මාමා කෙනෙක් වෙනවා. මාමා කෙනෙක් වෙනකොට එයා මං හිතන්නේ අපේ පොලිස් මහත්තයයි අපි කියන්නේ. ඒ පොලිස් මහත්තයා මගේ මොනව හරි අහල මොකක් හරි මේ වෙලාව තමයි ඔය එයාට ලියුම දීලා කියලා තමයි කියන්නේ. එතනදී තමයි ඉතින් අම්මා ඊට පස්සේ කැමැත්ත දුන්නා. ඒ කියන්නේ මේ පබ්ලිෂ් මහත්තයා මේ කිරි මහත්තයා විමලට තියෙන ආදරේ කොච්චරද කිව්වටින් දැන් දෙමව්පියන්ට එවන්න නැතුව ගමේ ඉන්න ප්‍රධානියට ලියුමක් කියවනවා. ගම්මුලා දැනට ලියුමක් කියවනවා. මට විමල හම්බුන්නේ නැත්තම් මම වහවුණයි කියලා. හරි ලස්සනයි අපිට තව හුඟක් දේවල් කතා කරන්න තියෙන මම ඔබතුම විනුවෙන් ලස්සන සින්දුවක්. අපේ රදිස් වැන්දබෝනා ප්‍රමුඛ රෙවෝ ආර්.එස්. සංගීත වාදක කණ්ඩායම ඉන්නවා. අද ඔබතුමියට ඉතා ලස්සන ගීත කිහිපයක් ප්ලාස්ටික් කරලා තියෙනවා. හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ ලතා මඬුළු හත වනාවි
බලන්න මාගෙන මතකය ගුණී කර මහවැලියට දමන්න හන්තන්නට පායන හඳ ලස්සනයිද කියන්න මානුදකින ඒ පොර හඳ ඔබට හැකි දකින්න සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකි දකින්න අද අපේ සුන්දර බිරිඳ පබ්ලිස් සිල්වා සුපවේදියානන්ගේ සුන්දර බිරිඳ විමලාවති මැතිණිය. හොඳයි. මැතිණියනි, දැන් මේ විවාහයේදී විවාහයනකොට සැලැස්මක් තිබ්බද? අපි දැන් විවාහ වෙලා මේක කරනවා, මෙහෙ පදිංචිනවා කියලා පබිලිසිල්ල මහත්මයාගේ කිරි මහත්තයාගේ ප්ලෑන් එකක් තිබ්බද? නෑ නෑ. හහ්. එයාගේ මගේවත් එයාගේවත් එහෙම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඒක නෑ, හැබැයි එච්චර මම හිතුවෙත් නැහැ. දැන් මේ වෙනකොට පබ්ලිසිල මහත්තයා රස්සාවකුත් නැහැ, ස්ත්‍රී රස්සාවක් නැහැ නෑ නෑ. මොනම රස්සාවක්වත් නැහැ. ඉතින් ස්ත්‍රී රැකියාවකුත් නැතුව ඔබතුමිය දැන් විවාහ වෙන්නේ මේ ආදරයත් එක්ක. ඔව්. හරි. ඉතින් දැන් කියන්නේ ඉතින් ඊට පස්සේ යා මේෂන් බාසුන් හැලට එහෙම සිමෙන් තියන බදාම කුලි වැඩ කරන්න ගියා. ඉතින් ඒ කට් ටික ටික දවසක් කරගෙන යනකොට මේ අත් එහෙම සිමෙන්ති වලට පැලිලා. පැලිලා. පැලිලා මියන. ඉතින් ඊට පස්සේ ඔක හැමදාම රැටාම ඉතින් ඔය මුලත් කොලේක තෙල් ගාලා තවර තවර කරනවා. මම ඊට පස්සේ කොයි පායක කරන්න නිකන් ඉන්න කන්න තුනක් කමන්නේ නැහැ. වේලක් හරි වේලක් කොහොලනු අමරගෙන හරි කතයක එපා කියන්නේ. ඊට පස්සේ ඒකට ගියේ නැහැ. ඒකට ගියන කිව්වම ඉන්නකොට මගේ නංගි කෙනෙක්ට වකුගඩු අමාරුවක් හැදෙන මගේ නංගි කෙනෙක් මැරුණා. එතකොට ගියා හෝටලෙන්, හෝටලේ අජවඩ කරනකොට හෝටලේනේ. එතකොට ගියා හෝටලෙන්, හෝටලේ කාලේ ඉතින් චෙප්ලා කුක්ලා කියන්නේ නැහැනේ, බාසුන් හැලා, බාසුන් හැලා එහෙමනේ කියන්නේ. එතකොට ඒගොල්ලෝ ගියාම මගේ අයියා ඉතින් මරණ ගෙදරා, මරණ ගෙදරා. එතකොට මගේ අයියා ඒ කෙනෙකුට කිව්වා රූබන් බාසුන් හයි කියලා. මට මතක හැටියට රූබන් බාසුන් හයි මේ මගේ නංගි බඳලා ඉන්නේ, මෙයාට මොකක් හරි රස්සාවක් වේ හෝටලෙන් පුළුවන් නම් රස්සාව අරන් දෙන්න කියන්නේ. මොකද දැන් මේ රස්සාවක් අරන් දෙන්න කියන්නේ ගල්කිස්ස මහ හෝටලේ ඉන්න ලොකු බාසුන් නැහැ කියන්නේ. මේ දැන් කියන්නේ ෂෙෆ්ට් කියලා. අන්නේ ෂෙෆ් කෙනෙක් තමයි ඒ කාලේ බාසුන් නැහැ කියලා කියන්නේ. හොඳයි. ඉතින් ඊට පස්සේ ඉතින් ඊට මාස එකමාරකට විතර පස්සේ මේ අයියා පණිවිඩයක් දුන්නා එවන්න කියලා. හෝටලේට එවන්න කියලා. ඒකට ලොකු පුතා හම්බ වෙලා ගෙදර ගියේ නැහැ. ගෙදර ආවේ නැහැ. නෑ නෑ. දැන් රස්සාවට ගිහිල්ලා. දැන් රස්සාවට ගිහිල්ලා. දැන් මේ රස්සාව අරන් දෙන්නේ කවුද? ඔබතුමියගේ අයියා. අයියේ මාමත් ඉන්නවා. මාමා එතකොට ගිහිල්ලා. මාමා එතකොට හෝටලේ හිටියේ නැහැ. අයියා විතරයි හිටියේ. අයියා තමයි අරගෙන දෙන්නේ. ඊට පස්සේ පුතා හම්බ වෙලාවත් ගෙදර ගියේ නැහැ. දැන් මේ හෝටලේ දැන් රස්සාවක් කිය රස්සාව හැටියට මොකද්ද දැන් ලැබෙන්නේ? ලැබෙන්නේ මේ ඉස්සර තිබුණ ගල් දඟුරු ලිප්නේ. ඒ ගල් දඟුරු ලිප් වලට අඟුරු දාන්න. අඟුරු දාන්න. අඟුරු දාන්න. ඉතින් පොල් ගන්න. ඒවත් ඉතින් සාමාන්‍යයෙන් මේ කුස්සියේ වැඩ කටයුතු තුළ අතුඩව්කාරය. ඒකේ අතුඩව් කියන්නේ මේ ගියේ ගමන් මේ එළවලු කපන්නේ නෙවෙයි. අර ගල් ලව් ලිපට අර සවලෙන් දාන්නේ ලුකු ලිප්නෙවා. ඔව්. ඒවා ගෙනියන්නත් ඕන මේ මහත පහත ඉඳලා කරත් එක. ඒ කරත් එක අරගෙන ගිහිල්ලා තමයි ඒ ලිපට දාන්නේ. ලිපට දාලා ලිප පත්තු කරලා ඉතින් කියනවා ගෙදර ගියාම ඒ ලිප පත්තු කරලා පොල් ගෙඩි 50ක් 25ක් එහෙම ගහන්න ඕනේ. දැන් මගේ නේ නේ මුලින් නෑනේ අතින් ගාන්නේ. අතින් ගාන්නේ තර බිම ඉඳගෙන හිරමනේ ගාන්නේ. හිරමනේ ගාන්නේ එහෙම. ඉතින් සමහර වෙලාවට මම හිතන්නේ ඒ ඉස්සර කාලේ මිරිස් ගලකුත් තිබුණා එහෙම. ඔය දැන් සමහර විට මිරිස් සම්බරන්න කිව්වම මිරිසුත් ඒ වගේ ඒ සේරම වැඩ කරලා තමයි කොහොම ටික කාලයක් කරගෙන යනකොට දැන් ඊට පස්සේ හිටියා ඒ ගත්ත බාසුන්න හැට පස්සේ හිටියා ආර්කේ බාසුන්න හැ කිය කෙනෙක් දැලිගම. දැන් එද මෙතනින් දැන් මේ වැඩට දැන් ගියා. ඊන් පස්සේ දැන් ගෙදරට එනවා. එතකොට කියනවාද දැන් මට හම්ුණේ රස්සාව ගැන එයා සතුටින්ද කරගෙන යන්නේ? ගල් ලඟුරු දානවා. ඔය ඉතින් දැන් රස්සාවක් නැහැ නේ ඉතින්. නැහැ නෑ. නැතිකමට. නැතිකමට ඉතින් මොනව හරි කරන්න ඕනේ.
රස්සාවක් නැත්තම් හම්බ වුණු එක මොකක් හරි කරන්න ඕන. හරි කරන්න ඕන. නැත්නම් ඉතින් කොහොමද ජීවත් වෙන්න බෑනේ. දැන් ළමයෙකුත් හම්බ වෙන්න ඉන්න. ඊට පස්සේ ළමියත් හම්බ වෙලා කරන්න ඕනේ. ඉතින් ඔහොම ටික කාලයක් කරගෙන කරගෙන යනකොට අර මේ දැලිගම හිටිය ආර්.කේ. බාසුනායක කෙනෙක්. ඒ බාසුනායක මෙයාට ගොඩක් ආදරේ. ගොඩක් ආදරේ වුණාම මෙයාට කරේ ඊට පස්සේදී ඒ බාසුනායක ඉගෙනුවා. ගෑම හදන්න කියන්නේ යාට අර ඒ අතර අර කරන අතරතුර ඒ වැඩ කරන ගමම යාට ඒක ඉගෙන ගන්න පුළුවන් විදිහට සලස්සල තියෙනවා. ඒ වැලිගම බාසුන් නැහත් වැඩ කරන්නේ මහවුටුලේ. එතකොට එයාගේ යටේ තමයි දැන් පබ්ලිෂ් වීලා වැඩ කරන්නේ. ඉතින් මේ තරුණයා කැප වෙලා වැඩ කරනවා දැකලා එයාට කැමැත්තක් ඇති වුණා. මෙයාට අර ශිල්පීය ක්‍රම කොහොම හරි ඉතින් මෙයා ඊට පස්සේ මෙයා එක ඉගෙන ගන්න මහන්සි වුණා. ඊට පස්සේ ඉගෙන ගන්න මහන්සි වුණා. මම දැන් ඉතින් මෙයා වැඩ කරන හැබැයි ගෙදර යන්නේ නම් මාස 3කට එකපාරක්. මාස 3. ඒ මොකද? ඒ ඉතින් දැන් මේකයි නේම දැන් ඒක යාට හිතට අල්ලලා හරි දැන් කරන්න හරි ඕන නේව දැන් ජීවත් වෙන්න ක්‍රමයක් ඕනනේ. ඒ ක්‍රමයට තමයි. ඒක නිසා කොහොම හරි ඒක අල්ලගෙන යන්නේ. එයා ඉතින් මාස 3කින් 4කින් ඒ වගේ තමයි ගෙදර යන්නේ. හැබැයි පඩි අරගෙන ගෙදර යවන්නේ. ඉතින් ඒ මෙයා කොහොම හරි ගියොත් මං කිව්වා මෙයා කොහොම හරි ගියා නම් ඒ ගිය දවසේ මම කොච්චර මගේ එයාගේ අම්මා මං එක්ක තරහ වුණත් මෙයා මාස 3ක් ඉඳලා ගියත් ඒ ගිය දවසේ මං කන්න හොඳට කෑම හදලා මෙයා කළා අම්මටයි තාත්තටයි කන්න දෙන්න. ඒ කියන්නේ දැන් පුතා මාස 2 3ක් තිස්සේ මහන්සි වැඩ කළගෙන පඩියනේ. එතකොට විමලාවති මැතිණියේම පවුලෙලත් එක්ක ඒක භුක්ති විඳින්නේ නැහැ. මං එතුමාගේ අම්මටයි තාත්තටත් සලකනවා. මං එක කොච්චර ආමනාප වුණා මං ඒක කරනවා. මොකෝ ඒක කරන්නේ මගේ නෙමෙයිනේ පුතා. පුතාට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නේ. මට හම්බ වුණේ පස්සේනේ. ඉතින් මගේ අනිවාර්ය මගේ යුතුයකමක් තියෙනවා. ගෙදරට ආපු දවසට හරි ඒ දෙන්නට සලකන්නේ. එතකොට ඔබතුමේ මේ කතාව හරි ලස්සනයි. මේ මගේ නෙවෙයිනි පුතා. පුතාට අම්ම කෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් ඉන්නවා. මං හම්බුනේ පස්සේනේ. හරි. හැබැයි දැන් මේ හුඟදෙනෙක් හිතාන ඉන්නෝනේ දැන් කසාද බැඳින් පස්සේ මේ මගේ ස්වාමියා. එයාට ආටත් අයිති නෑ. එයාගේ අම්මට අයිතිත් නෑ. ඉතින් ප්‍රශ්න අතුවේ. ඒක බොරු. ඒක කාටද කියන්න පුළුවන් එහෙම මගේ කියලා? මගේ නෙමෙයිනේ. මට ඉන්න පුතාලා දෙන්නකුයි දුවලා තුන්දෙනකුයි ඒගොල්ලෝ මගේ. ඒකට ඔබගේ ස්වාමියා අයිති වෙන්නේ එයාගේ අම්මට. එයාගේ අම්මටයි තාත්තට. එයාගේ සහෝදරයෝ සැලකන සහෝදරුන්ට මගේ නෙමෙයි. මට ලැබෙන්නේ කාලෙකට පස්සේ. මේක හොඳ ආදර්ශමත් කතාවක්. අද සමාජයේ හුඟක් තැන්වල සිද්ධ වෙන දෙයක් තමයි විවාහ වෙලා ආවෙන් පස්සේ තමන්ගේ ස්වාමියා සම්පූර්ණයෙන්ම තමන්ගේ කියලා තමන් සතු කර ගැනීමට ස්වාමියාගේ මවට පියාට හිරිහැර කිරීම නෙවෙයි වෙනස්කම් කිරීම. මෙතුමීගේ කතාවෙන් අපේ සමාජයට ලොකු ආදර්ශයක් ලැබෙනවා. කතා කරමු. ඊට පස්සේ ඔහොම දැන් ඔහම ඉන්නකොට දැන් මෙයාට ඉතින් කුක් කෙනෙක් වගේ වැඩ කරන්න ලැබුණා. එහෙම ඉන්නකොට ඉතින් දැන් ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් හම්බ වෙලා ඊට පස්සේ හතරවෙනියත් හම්බ වෙලා මගේ 69 71 තමයි මගේ පොඩි දුව හම්බ වුණේ. එයා තමයි බාලේ කෙනා. එයා හම්බ වෙනකොට මෙයා දැන් කොහොම හරි එහෙම ඊළට ගිහිල්ලා මෙයාට පිට රටක සුදු මහත්තයක ගෙන තිබුණා හෝටලෙට. ඊට පස්සේ ඒ එනකොට මම කිව්වා නෑ යූ කෙට් වෙන ගත්තේ ඊට පස්සේ. දැන් හෝටලෙට ඇතුල් වෙලා අතුදව්කාරයෙක් හැටියට එතන ඉඳන් කොච්චර කලක් ගියාද? ඔන්න දැන් මේ දැන් ඔන්න කුස්සිය වැඩ කරන්න උයන්න එන තත්ත්වයට අවුරුදු කීයක්? 56 ඉඳලා දැන් එයා කොහොම හරි එයා ෂෙෆ් කෙනෙක් වෙනකොට 76 70 වෙනකන් එයා ඉතින් සාමාන්‍ය ඉතින් කුක් කෙනෙක් එහෙම ඉහෙලට යන්නේ නැති නේද? ඉහෙලට ගිහිලා එයාට ෂෙෆ් කෙනෙක් වගේ හම්බ වුණේ 71 මං හිතන්නේ 71 මකට මතක හැටියට. ඒත් හම්බ වුණේ මෙහෙමයි. ඒත් මෙයා එක ටිකක් මිනිස්සු ටිකක් කැමති නේ අර ඉගෙනගෙන ඊට වැඩිය පහත හිටපු ඊට වැඩිය බේල කලින් හිටපු අයට ඒ තත්ත්වයට එන්න බැරි වුණාම ටිකක් හෝටලේදී එක එක ප්‍රශ්නත් වුණා. ඒ කියන්නේ මේ දැන් මෙතන පර්ණ කට්ටි ඉන්නවා. නමුත් පබිලිස් සිල්වා මහත්මයා උඩට යනවා. මේ අඟුරු ලිපට අඟුරු දාපු කෙනා දැන් අපිවත් අභිභවා දැන් මෙයා එනවා මේ කෝකිවරේ කැරි උඩට එනවා. ඒ ගමනට ඉතින් දැන් එතකොට තමයි අර මම ඉදිරිවීර මහත්තයා කාලේ යූනියන් එහෙම කරලා මෙයාට යූනියන් ලීඩර්.
ගෘතිය සමිතිය තේරලා තියෙනවා. ඔව්. එහෙම අල්ලගෙන ගිහිල්ලා කොල්ලින් අරසලා මහත්තයලා ඉන්න කාලේ එහෙම ඒ කාලේ බේරලා තියෙනවා. එතකොට ඉතින් ටිකක් ඒ කියන්නේ පබ්ලිසිල්ල මහත්මයා පෙරලා තින්නේ ඔය වාමාංචික දේශපාලන මේ වෘත්ති සමිතිය. ඔව්. ඒ කියන්නේ අර වාමාංචික දේශපාලන වෘත්ති සමිතිය වල ඉස්සර මයිදීනනකොට සටන් පාටයක් තියෙනවා. සාදුකින් පෙළෙනුම් දැන් ඉතින් නැගිටියව් කියලා ඒ කට්ටිය. සාදුකින් පෙළෙනුම්ට තමයි පසු කාලින පබ්ලිසිල්ල මහත්මයා මේ වැඩ කරන්නේ. දැන් මෙයා ඉතින් දැන් ඉගෙන ගත්තනේ. ඉගෙන ගත්තට පස්සේ මෙයා කිසි කෙනෙකුට ඉතින් යටත් වෙන්නේ නැහැ. එදා ඉඳන් අද වෙනකම්ත් කාටවත් යටත් නැහැ. එයා කරන දේ එයා කරනවා හරියට. වැරදියට නෙමෙයිනේ. ඒ කියන්නේ නයි කිසි කෙනෙකුටම යටත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ සුදු මහත්තයා ඇවිල්ලා සුදු මහත්තයත් කරන්න ගියාම සුදු මහත්තයා මොකක් හරි වැරද්දක් කරන්න යන්නේ නැතිනේ. දැන් මේ දැන් රස්සාව කරනකොට එයා ඒ කාලේ නෙමෙයි ගිහිපු කාලේ හිටම්ම ආයතනයට ආදරේ. පඩියක් ගන්න එතන ඉන්නේ නැව අපි මොනවා කරන්න හරි පඩියට වැඩිය වැඩ කරත් අපිට සල්ලි හම්බ වෙනවනේ. මුල් පඩිය කීයද ගියේ? 40. රුපියල් 40. රුපියල් 40 1956. 56. රුපියල් 40. දැන් මේ 40 පඩියෙන් ඇති වුණාද මේ ළමයි පස් දෙකුත් මේ කරගෙන පබ්ලිසිල මහත්මයාගේ අම්මට තාත්තට සැලකන්නේ ඒ ගොල්ලෝ ඉතින් සැලකන්නේ මෙයා ගියාට පස්සේ නෙමෙයි හැම කරන්නේ මගේ අම්මයි තාත්තයි හිටියා මගේ අම්මයි තාත්තයි නංගි හිටි මම ගොඩක් දුක් විඳා මම කොහොම වැඹරුවා ඉන්දියා පැටඹුවා සිනමාවගේ ආණ්ඩුව කාලේ හාල් ගේන්න ගියා ආහ හාල් පුළු පුළු කාලේ ඔව් මම මට ගොඩක් කරන්න පුළුවන් දේවල් මමත් හේරමිදාති කරා ඉතින් ළමයි හදාගන්න පබ්ලිස් මහත්මයා හෝටලේ වැඩ කරමින් කුලී වැඩ කරමින් අටුපඩියක් ගේනකොට මේ ඉතුරු වැඩ කරන්න ඔබතුමියත් කුලී වැඩ කරලා ලනු ඇඹරුවා කුල්ලෙලි තැලුවා සේරම කරා අම්මා මගේ අම්මයි තාත්තයි හිටියා මගේ නංගිලා දෙන්නත් හිටියා ඉතින් ඒගොල්ලොත් එක්ක හවුලට ඒ සේරම කරා ඉතින් ඒගොල්ලෝ ජීවත් කරා මේ කෑම හදන ක්‍රම ගැන ඉගෙන ගන්නේ බොහොම කැප වෙලා එතකොට ඉන්නේ මාස 3-4කට සැර. එතකොට ඔබතුමිය ලියුමක් එහෙම යලා කියන්නේ නැද්ද? අයිය ගෙදරින් ඉන්නේ නැත්නම් ළමයි පස් දෙනෙක් ඉන්නවා. එහෙම නැහැ. කවදාවත් ගෙදර නේන ප්‍රශ්නකට ප්‍රශ්න නැති නෑ මම කියන්නේ බොරු ඕනම කෙනෙක් ප්‍රශ්න නැතුව ජීවත් වෙනවා කියන්නේ ඒක අමූලික බොරුවක් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නැතිව නැහැ ගෙදරක ඒ වුණාට ලොකු කරගත්තේ නැහැ ඔබතුමියම ලොකු කරගත්තේ නැහැ නෑ ලොකු කරගත්තේ නැහැ එයාට එයාගේ උපරිම නිදහස දුන්නා එයාට එයාගේ වැඩේ කරගෙන යන්නේ එතකොට ඒ අර සුදු මහත්තෙක් ඇවිල්ලා තමයි මෙයාට ඒ සුදු මහත්තයා මොකක් හරි වැරද්දක් කරාම සුදු මහත්තයාට දොස් කියලා මං හිතන්නේ එහෙම කරන්න එපා මොකක් හරි කිව්වම එහෙම එකක් කළා ඊට පස්සේ සුදු මහත්තයා නිවාඩු යන්නේ නැහැ නේද ඉතින් ඊට පස්සේ කළු යාර නිවාඩු යන්න කියලා ඉතින් මෙයා කළු අයි මං නිවාඩු යන්නේ නැහැ කම් කළු නෑ නිවාඩු යන්න කියලා ඊට පස්සේ නිවාඩු ගියාට පස්සේ දවස් 3ක් ගියා ගෙදර ගිහලා කව රස්සාව නැතුනේ මම කොහෙද කරන්න දෙයක් නැහැ ඔය කරන්න පුළුවන් කාලේ තමයි හම් තියෙන කාලේ තමයි හම්බුනේ දැන් නැත්තම් කරන්න දෙයක් නැහැ රස්සාව ගහින් කරලා නෑ නෑ ඔය රස්සාවෙන් අයින් කරා කිය ගෙදර ගියා ඒක තේරෙකම අඳුම් අරගෙන සේනම කරන් ගියා. අස්සා නැහැ මම හිතේ කරන්න දෙයක් නැහැ. ඒක කරන්න පුළුවන් කාලට තමයි හම්බුනේ. දැන් නැත්නම් ඒකට ඉතින් අපිට කරන්න බැහැ. අපි ආයෙ තව දෙයක් බලන්න ඕනේ මොකද ජීවත් වෙන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? නැහැ ඉතින් රස්සාව නැති උනේ නැහැ. මෙයා මට බොරුවක් කිව්වේ. අපි බොරුවක් කිව්වා. මෙයා මට බොරුවක් කිව්වා. අර සුදු මහත්තයා කරේ මෙයා යන්නේ නැති විදිය දන්නන සුදු මහත්තයා දන්නන මෙයා යන්නේ නැහැ කියලා දර වැඩි. සුදු මහත්තයා කරේ එයා යවලා මෙයාට මේ චෙත් තනතුරට මේවා කරලා එයා හට ගියා මෙයා යන්න ඉස්සෙල්ලා. මෙයා ළඟෙදර ඉඳලා එහෙ යන්න ඉස්සෙල්ලා. මෙයා ෂිෆ්ට් කරලා. කෝකි විර තනතුර හම්බුනේ. 71. 71. හරි. හොඳයි. හරිම රසවත්. තවත් තුනක් දේවල් තියෙනවා. අපි නැවතත් ඔබතුමිය සඳහා විලක්ෂණ ගීතයක් දෙනවා. නීල දැස පුරා මහදවතට එබේ
දෙදිනක පවේ ලතිමේ වන්සුවේ සසරේ එකට සරා පැමිණ පිරුම් පුරා කියද නොසිතුයුරා මාඔබේ පෙම්බරා දිනෙක මෙලොව කුසේ පතමි රැඳෙන ලෙසේ සසරේ එකට සාරා පැමිණ පෙරුම් පුරා කියද නොසිතුයුරා මාඔබේ පෙම්බරා සසරේ එකට සාරා පැමිණ පෙරුම් පුරා කියද නොසිතුයුරා මාඔබේ පෙම්බරා අද අපේ සුන්දර බිරිඳ පබිලිස් සිල්වා සුපවේදියානන්ගේ සුන්දර බිරිඳ විමලාවති මැතිණිය. මැතිණියනි, ඉස්සරලා ලස්සන අපි ඉවර කරපු තැන ගල්කිස්ස මහහොටලේ හිටපු ප්‍රධාන කෝකිවරයා, අපි කියන කෝකියා කියන නැත්තම් සුපවේදියා, එංගලන්තෙන් ආපු සුදු මහත්මේ. එතුමා පබිලිස් සිල්ලා මහත්මයාව, ඒ කියන්නේ තමන්ගේ අත්උදවුට ඉන්න එනාම නිවාඩු යවනවා. නිවාඩු යවනකොට පබිලිස් සිල්වා මහත්මයා ගෙදර ඇවිල්ලා කියනවා මට රස්සාව නැතුනා කියලා. ගෙදර කට්ටිය පොඩ්ඩක් බය වෙනවා. නමුත් පබිලිස් සිල්වා මහත්මයා ආපහු වැඩට යනවා. වැඩට යනකොට සුදු මහත්මයා, ප්‍රධාන කෝකිවරයා, පබිලිස් සිල්වා මහත්මයාට ඒ තනතුර දීලා ඔහු එංගලන්තයට යනවා. හරි ලස්සනයි. ඒ කියන්නේ ඒ මහත්මයා සුදු මහත්මයා දැක්කා පබිලිස් සිල්වා මහත්මයාගේ කැපවීම, උනන්දුව, මේකට තියෙන දක්ෂතාවය. එතකොට එයා තීරණය කරා මට වැඩිය මෙයා සුදුසුයි. එයා සුදුසුයි කියලා තමයි ගියේ. මේකත් හොඳ ඒ සුදු මහත්මයා කරපු දේ ආදර්ශමත් ක්‍රියාවක්. මොකද තමන්ට වැඩිය දක්ෂෙක් ඉන්නවා නම් තමන්ට තේරෙනවා නම් මට වැඩිය මේ දක්ෂයාගෙන් ආයතනයට වැඩක් ගන්න පුළුවන්, මට වැඩිය මේ දක්ෂයා රටට වැඩක් ගන්න පුළුවන් කියලා ඒ තනතුර ඔහුට දීලා ඌ ගියා. අපේ රටේ හිම දේවල් වෙන්නේ නැහැ. අපේ රටේ ආගින් වෙන්නේ නැහැ. බොහොම අඩුයි. ඒ සුදු මහත්තයා කරාට. ඊට පස්සේ ඉතින් මෙයාට ටිකක් හෝටලේ අතුරින් එක එක ප්‍රශ්න ආවා. ඊට පස්සේ තමයි මම හිතන්නේ අපේ යුවෙක් මම මහත්තයා ගත්තේ. හෝටල් එක මට මතක හැටියට. පරිපාලනේ ගත්තේ. අයිටි ගත්තා කිව්වනේ. ඒ ගත්ත වෙලාවෙත් ඉතින් හිතුවා අර ගත්තට පස්සේ ඉතින් මාරු වුණානේ. මෙයා සමහරවිට ටාස්ක් කරයිද එහෙම වගේ හිතුණා. ඒ උනාට නැහැ. මෙයා තියාගත්ත. ඊට පස්සේ මෙයා ක්වාටර්ස්වලනේ හිටිය. ක්වාටර්ස්වලින් මෙයා එළියට යන්නකො ක්වාටර්ස්වල ඉන්නේ නැතුව එළියට යන්න. එළිය කියන්නේ ක්වාටර්ස්වලින් එළිය පදිංචි වෙන්න කියන. එතකොට ඊට පස්සේ එළිය පදිංචි වෙලා එහෙම ඉඳලා ඉතින් එතන ඉඳන් මෙයා ඉතින් කරදරයක් නැතුව අවස්ථාව කරගෙන ගියා. ඒ ඉන්න අතරතුරේ දී තමයි මෙයාට දැන් ඔය මේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. එන්නේ දේ පාන්දර පහමාරට තමයි වැට යන්නේ. අදටත් ඒ පහමාර, අදටත් යන්නේ පහමාරට. එන්නේ රෑ 11-12. හැබැයි ළමයි තාත්තා දන්නේ නැහැ. දකින්නේ නැහැ. දේ පාන්දරට යනකොට ළමයි බුදි. කවදාකවත් තාත්තගේ ළමයින් ගෙයි අසුරක් තිබුණේ නැහැ. අසුරක් තිබ්බේ නැහැ. ළඟ ගෙදර මේ කොළඹට ඇවිල්ලවත් නැහැ. ගමේ කිතුල් ළමයිගේ වැඩ කටයුතු ගැන ඔබතුමීකින් තමයි අහන්නේ. ඔව් මම
ළමයින්ගේ වැඩ කටයුතු අහන්නෙත් නෑ. අහන්නෙත් නෑ. නෑ මොකුත් මහ ගෙදර ගැන කිසි දෙයක් අහන්නේ නෑ. හෝටලේ තමයි. හෝටලේ කුස්සිය. කුස්සිය. මේ කිසිම ළමයෙකුගේ කිසිම දෙයක් ළමයෙකුගේ ඉස්කෝලේ යන්න දාරම් මොකුත් අහන්නේ නෑ. ඉතින් මම මම කියන්නේ නැති කියන්න බෑනේ. පහමාරට ගිහලා රාය 11 12 8 ඇවිල්ලා මොනවද කියන්නේ? කියන දෙයක් නෑ නේ. එන්නේ නිදිය ගන්න. එන්නේ මහන්සියලානේ. ඒකෝ මම ගෙදර තියෙන ප්‍රශ්නයක් ඔළුවට දැම්මට පස්සේ ඉඳා ගන්න බෑනේ. ඔබතුමියත් මේ කාලේ දැන් පබ්ලිෂ් මහත්මයා දැන් රස්සාවට කැප වෙලා ඉහෙලට යනවා දවසින් දවස. ඒකෝට ඔබතුමියත් නිකන් ඉන්නවද නෑනේ? ඔබතුමියත් වැඩනේ. ඔව් මම ඉතින් ගෙදර වැඩ කරනවා. මම ඉතින් මම මෙහෙ ඇවිල්ලා තියියක් තැම්බා. කොළඹයි? කොළඹ ඇවිල්ලා. ඒ කියන්නේ එතකොටත් පඩි අඩුවේ චෙප් කෙනෙක් වුණා. චෙප් කෙනෙකුට ඇත්තට ගෙව්වේ නෑ නේ. පොඩි පඩියක් නෙවෙයි ඒ කාලේ ගෙව්වේ. ඒ වුණාට ඉතින් පිටරින් ඉඳලා එන සුදු මහත්තුන්ට වගේ ගෙවන්නේ නැහැ නේ ලංකාවේ අයට. එහෙම එහෙම තමයි මේ මේ ඇවිල්ලා ඔබතුමී මොනවද කරේ? මෙහෙ ඇවිල්ලා ඉතින් මම ටික කාලයක් ඉඳි අපි දැන්. ඉතින් ළමයින්ගේ වැඩ කරගත්තා. ඉතින් එහෙම හිටියා. දෙපාන්දර පහ මාට යනවා. ඉතින් එයාට ඕන වෙලාවක තමයි එන්නේ. මම මොකුත් කියන්නේ නැහැ. දැන් ලැබෙන දේ මට හම්බ වෙනනේ. ඒ දේ මම කොහොම හරි පරිමහගෙන ජීවත් වෙනවා. නැත්නම් අපිට කොළඹ ඇවිල්ලා ජීවත් වෙන්න බැහැ නේ. අනිත් අතින් තව එකක් තියෙනවා. කොළඹ ඇවිල්ලා අපි කොළඹට හුරු වුණා නම් අපිට මෙයා හම්බ කරන්න ඕනනේ. ඔව් ඔව්. ඒකෝට මෙයාට මුණ ක්‍රමකින් හරි හම්බ කරන්න හිතෙනවනේ. හරි. අපිව ජීවත් කරන්න කරන්න අපිට අවශ්‍ය දේවල් දෙන්න වමනා කරන්න අපි ඒ පැත්තට ගියා නම් ඔ මේ දුර යන්න බෑ. දුර යන්න බෑ. ඔව්. ඒකෝ ඔබතුමිය එහෙම කියන්න හේතුව ඇවිල්ලා කොළඹට ඔක්කොම එනවා. ඊට පස්සේ අපේ අවශ්‍යතාවය වැඩි වෙනවා. වැඩි වුණාම මේ පඩිය මේවා කරන්න බැරි වෙනකොට සමහර විට සමහර උදවිය තමන්ගේ පඩියෙන් කරන්න බැරි වෙනකොට වෙන වෙන ආයතන වලට පුරුදු වෙන මුදල් හොයන්නේ. ඒක නිසා මම ඒ ගැන කිසි කිසි වෙලාවක මේක මේකෙන් මදි මේක මේකෙන් ජීවත් වෙන්න බෑ මෙහෙම. අදටත් නෑ. ඔබතුමිය කිසිම වෙලාවක එතුමාව පාලනය කරන්න කියන්නේ නෑ නෑ. අදත් නෑ. මම ජීවත් වෙන තාක්කල් මේ පාලනය මම කරන්නේ නෑ. කරන්නේ නැහැ. මොකද ඔබතුමිය එතුමා පාලනේ ඔබතුමිය හිතන හැටියට එතුමා පාලනය කරන්න කියන අද අපිසිල මහත්මයාට මේ තත්ත්වෙට නෑ 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 බෑ කොහොමද බෑ. එහෙනම් ඉතින් ගියේ තැන ඉතින් දැන් ආවම අපු වෙලා හිටන් ගියේ කොහෙද මොකද්ද කරේ අර මම වහන්න ගියාම ඉතින් ඔළුව පිස්සුවක් නේද? ඔළුව පිස්සුවක් අපිටත් පිස්සු. ඔව්. ඉතින් දෙන්නටම පිස්සු වුණා මේ පාර ඊතර ගෝරියක් නේද? අදටත් මම දන්නේ නැහැ යා කී අපඩි ගන්නවද කියලා. අදටත් දන්නේ නැහැ. මං අදටත් අහන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. නමුත් ගෙදරට වෙන්න වෙන යුතුකම් සියල්ලම වෙන. අද දැහැයි මං කියන්නේ අදටත් එයාට ওই ගමන යන්න බෑ මං එහෙම තහන්චි දාගෙන ගෙදර වැඩ කරන්න ළමයා ස්කූල් එක ගෙනියන්න කඩේ යන්න අදටත් කඩේ ගිහිල්ලා මුකුත් ගේන්නේ නෑ. අදටත් ගෙදර මුකුත් හදන්නේ නැහැ. අපි එයා හදපු කෑමක් කාලා නැහැ. ඒ කියන්නේ මේ මුළු ලෝකෙටම මේ මේ අලුත් අලුත් කෑම වට්ටෝරු ඉදිරිපත් කරලා අපේ රටේ තියෙන අලුත් අපේ රටේ තියෙන දේවල් වලින් අපි කෑම හදන්න උගන්නන කෑම රසවත් කෑම හදන්න පබිලි සිල්වා මේ සුපේදියා නම් තමන්ගේ ගෙදර කට්ටියට කෑමක් දීලා නැහැ එයා ගැතින් ඉන්න හිතන්න මම අදටත් නැහැ. ඒ කියන්නේ දරුවන්වත් ඔබතුමේමත් එතුමා හදපු කී දෙනෙක් ලක්ෂ ගාණක් එතුමාගේ කෑම කොච්චර රසවත්ද කන ඔබතුමීලා රස බලලා නැහැ. දැන් නම් කාලෙක වෙන ඉඳන් තේ එකක් හදලා උගේ පාදර මම නැගිටින්නේ නැති. තේ එකක් හදලා. තේ එකක් හදලා නම් අම වෙන. මම නැගිටින්නේ නැහැ නේ. මම දැනුත් නැගිටින්නේ 8 වෙනකොට මුදිය ගන්නවා. රෑ 2 වෙනකොට නැගිටිනවා. ඉතින් මට නැගිටින්න බෑ ඒ වෙලාවට. මම ඇඳට වෙලා ඉන්න නිදි නැහැ. ඇඳට වෙලා ඉන්න. දැන් ටික කාලයක් වෙන්නත් තේ නම් හදනවා. තේ දැන් හදනවා. හැබැයි මෙහෙමයි මහත්තයෝ මේකයි. එයා අපිට කෑම හදලා නුදුන්නට මගේ දුවලා 3 දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක් ඉන්නයි ලොකු පුතා chip කෙනෙක් නේ chip කෙනෙක් කියලා දෙනවා. හැබැයි හැමෝටම ළමයින්ට කියලා දෙනවා මෙහෙම කරන්න කියලා. හැබැයි එයා හදන්නේ නැහැ. එයා හදන්නේ නැහැ. දැන් ළමයිට කියලා දෙනවා. දැන් ලොකු පුතා හදලා දෙනවා ඇති අම්මට කෑම. ඕ ලොකු පුතේ කෑය ඉන්නේ වෙනම නෙමෙයි. ඔව්. මෙහෙමයි. මගේ තව එකක් තියෙනවා. මම කිසිම ළමයෙකුට කරදර කරන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ පෞල් ජීවිතය ඒගොල්ලෝ ගෙනියන්න ඕන. අපි ඒකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. කියන්නේ උත්සවයක් තියෙන දවසකට එන්න කිව්වොත් ගිහිල්ලා යනවා මිස හැම වෙලාවෙම ඒගොල්ලන්ට කරදර කරන්න යන්න ඕනේ නැහැනේ. තමයි මහත්තයාස්සාවක් කරන අපේ ජීවිත වෙන හැල්ලි තියෙන ගොඩක් නෙමෙයි උපරිමේ නෙමෙයි. උපරිමේ හම්බ කර හැල්ලි හම්බ කරා නම් එහෙනම් මෙහෙම එන්නෙත් නෑ මං හිතන්නේ. මෙහෙම ගෙන්නන්නේ නැහැ. ගෙන්නන්නේ නැහැ. නෑ නෑ ගෙන්නේ කවදාවත් ගෙන්නන්නේ නැහැ. හේතුව හේතුව කියන්නේ ඉතින් සල්ලි තියෙනකොට මේ තත්ත්වෙන් ඉන්නේ නැහැ නේම සල්ලිනේ. සල්ලි විතරයි. මේක දිහා බලන්නේ මේක මේ ගමන යන්නේ නැහැ නේ මහත්තයෝ. සල්ලි තිබුණා නම් මේ ගමන යන්නේ නැහැ.
දැන් පබලිසිල මහත්මය තමන්කන් රාජකාරියෙන් ඉදිරියට ඇවිල්ලා ඒකට කැපවිලා බොහොම ආදරෙන් කරාට සල්ලි ඉස්සරහට දැම්මේ නැහැ. මට මෙච්චර පඩි ඕනේ මෙච්චර ඕනේ මම අදටත් පඩි ඉල්ලන්නේ නැහැ. අදටත් කවදාවත් ගල්කිස් හෝටලෙන් පඩි ඉල්ලන්නේ නැහැ දෙන ප්‍රමාණය විතරයි. හැබැයි මෙහෙම තියෙනවා අදටත් ගල්කිස් හෝටලේ දෙන පඩි ප්‍රමාණය ගත්තරමකෝ ගල්කිස් හෝටලේ කිසිම දෙයක් එයා කරන දෙයක් බලන්නේ නැහැ. එයාට ඕන හැටියට එයාගේ වැඩ දැන් නැත්තක් ඉතින් උතන්ට යන්න බෑනේ. අපි සල්ලි අපිට සම්ලි හම්බ කරලා නැහැ නේ මහත්තු. සල්ලි නැහැ කොටින්ම ඇත්තටම කියන්නේ සල්ලි නැහැ. ඔය ලබාගත් තැන තියෙනවා. ඒකෙන් දැන් ගෙදරට කරනවට වැඩිය එළියට කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ නෑ. එතුමාගේ ශිල්පය දැන් රටේ ඉන්න අනිකුත් දරුවන්ට දීලා තවත් පරපුරක් හදනවා. සල්ලි හෝ මොනවා දුන්නා මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක ඉතාමත් හොඳයි. රටේ සේවයක්. ඔයා රට දැන් කියනවානේ දැන් ළමයින්ට ඉතින් හම්බ කරලා දුන්නනේ ළමයින්ට. ඇත්තටම හම්බ කර දෙන්න ආස්ති කරේ නැහැ. මුකුත් කරේ නැහැ. ළමයින්ට පස් දෙනාටම කරන්න පුළුවන් උපරිම දේවල් කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ ළමයි පස් දෙනා වෙනම ඉන්නේ. අපි වෙනම ඉන්නේ. ඉතින් අපිට ඒගොල්ලන්ට කරදර කරන්න ඕනේ නැහැ. ඉතින් අනිත් අතින් ඒගොල්ලන්ගේ පවුල් වලට දමකෝ මම නන්දම්ම කෙනෙක්ගෙන් මට්ටු වෙච්ච කෙනෙක් නේ. ආ. පබලිස්සිල මහත්මයාගේ මවගෙන් මට්ටු වෙච්ච කෙනෙක්. ඉතින් ඒක නිසා මට වැඩක් නැහැ. දැන් මම වින්ද දේ තරක් කෙනෙකුට දෙන්න ඕනේ නැහනේ. ඒගොල්ලෝ පාඩුවේ ජීවත් වෙනවා. අපි පාඩුවේ ජීවත් වෙනවා. උත්සවයක් වුණොත් එන්න කිව්වොත් එහෙම වෙලාට යනවා. දැන් ඔබතුමි කියනවා අපි සල්ලි ගැන පඩි ගන්නේ නෙමෙයි. නමුත් පබලිස්සිල මහත්මයා කියන්නේ ගල්කිස්ස හෝටලයේ ජේෂ්ඨ ප්‍රධාන සුපවේදියා විතරක් නෙවෙයි ගල්කිස්ස හෝටලයේ හෝටල් පාලන අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු. එහෙනම් පඩි නැහැ කියන්න බෑනේ. නැහැ ඒ හැම වෙන පඩියෙදි වියදම් මම කියන්නේ දැන් වියදම් කරනවා කියලා. උපරිම අපිට වැඩිය එළියට වියදම් කරනවා. එළියට වියදම් කරලා එයාගේ සේවයට. සේවයට. එයාගේ යන ගමනට ඒ හැම දෙයකම එයා වියදම් කරනවා. ඒ වුණත් අපි එයාට ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් ගන්න පඩිය පුම මෙච්චර. මට හෙටත් ඕනේ නැහැ එයාගේ පඩිය කීයද කියලා කන්න දුන්නොත් ඇති. කන්න යදින්නයි දුන්නොත් ඇති. ඉතාමත්ම ලස්සනයි ඔබතුමියගේ හදවතින්ම එන දේවල් කියනවා. අද අපේ සුන්දර බිරිඳ වැඩසටහනෙන් අපත් සමඟ සම්බන්ධ වෙන ගල්කිස්ස මහෝටලයේ පබලිස්සිල්වා සුපවේදියාණන්ගේ සුන්දර බිරිඳ විමලාවති රාජකර්ම මහත්මිය පබලිස්සිල්වා මහත්මයා ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වෙනවා. ඉතාමත්ම ඉක්මනට ජනප්‍රිය වෙනවා. දැන් විදේශ ගමන් ගැන කොහොමද? මම හිතන්නේ මහත්තයා ගිහිල්ලා තියෙන හටවල් 30කට කිට්ටු වෙන්න මමත් රටවල් 13කට ගිහින්. 13කට ගිහිල්ලා තියෙනවා. ඔව්. ඉතින් මම දැන් මේකයි දැන් එයාගේ උපරිම එයාගේ හිතන ඒක මමට ඔළුවට ගන්න බෑ. ඔව්. දැන් මගේ මහත්තයා ඉතාමත්ම ඉහළ ජනප්‍රිය චරිතයක්. ජනප්‍රිය චරිතයක්. මම තාම ඒ චරිතය මගේ ඔළුවට ගත්තේ නැහැ. ඒ මොකද? ඒ ඉතින් මම තාම මගේ රාජ්‍යම විදිහට නෙමෙයි මගේ මහත්තයයි. ඕන කෙනෙක් දන්නා මගේ මහත්තයාගේ මට ඒකව මගේ උළුවට ගන්න බෑ නේ. ඒක මම ඒක උළුවට ගත්තොත් එතන හොඳ නැහැ. ඔව්. මම මහත්තයාන හොඳයිද ඒක? නෑනේ. මම දැන් එයාගේ දේ මම ඒක එයාගේ මේ මේක නිසා මම කෙනෙකුට අනේ මගේ මහත්තයා මේ වගේ කෙනෙක් මම නිකන් ටිකක් අරයට මේ ඔව් ඒ කියන්නේ මහත්මයාගේ තියෙන ජනප්‍රියතාවය මහත්මයාගේ තියෙන ආඩම්බරය එහෙම ගන්න බෑ. බෑ මං ඒක බෑ. බෑ. මම තම සුන්දර බිරිඳ පමණයි. පමණයි. රජගම ඉඳලා ආපු ඒ රජගම ඉඳලා ආපු ඒ බිරිඳ පමණයි. මොකද ඒ තැන මට කොහෙද මට ඒක ලැබෙනවනේ. මං ඒක බලෙන් කාට හරි ඕක මේව කරන්න ගිහිල්ලා මම හවලා ගියා. ඔබට මේක ලැබිලා තියෙන්නේ. මට ලැබිලා තියෙන්නේ. මං ඉතින් ඕක ගන්න ඕන නෑ. කාටවත් ආයේ ගැන පෙන්වන්න ඕනක් නෑ. ඒක දන්නවනේ. මේක නිසා මං ඒක ඉතේ හට යන්නේ. යාට උපරිම යාගේ නිදහස යාට බින් නිසා තමයි ওই තරම් ගියේ. දැනටත් මම ඒ නිදහසම දීලා තියෙනවා. දැනටත් මං කොහේ ගියත් මොනවා කරත් හොයන්නේ. දැන් මේ හැම දෙයක් තුළම ඔබ සුන්දර බිනිදක් වෙන්නේ ආදරේ තියෙනවනේ. දැන් මෙතන තියෙනවනේ ඒක තට්ටු තියෙනවනේ මේ ජීවිතේ. තට්ටු මේ ආදරේ කියන තට්ටුව තියෙනවනේ. ඒ ආදරේ නැත්තම් මුකුත් කරන්න බෑනේ. කොහොමද ආදරේට කතා කරන්නේ? මම දන්නේ ඉතින් ආදරේ කරන්න තරම් වෙලාවක් යාට තියෙනවද කියලා. එහෙම මේ දැනෙන විදිහට මම අහලා අර ආදරේට කතා කරනවා. දැන් කතා කරන්නේ දැන් ස්වාමි පුරුෂයා බිරිඳට කතා කරනවා පැටියා කියනවා බබා කියනවා.
එන්නේ වගේ කතා තියෙනවද? ඔව් ඒවා ඉතින් තියෙනවා. ඒවා නැත්නම් නැහැ නේ. ඉතින් අස්සේ වගේ ඉතින් ඕවනේ ළමයෝ කියයි ඒවා කියයි ඉතින් එහෙම තියෙනවා. ඔව්. ඔබතුමියට මොනවද කොහොමද ආදරයට කතා කරන්නේ? ඉතින් සමහර වෙලාවට ඉතින් එහෙම කතා කරනවා. මෙලම මේක කරන්න මේක අරක කරන්න මේක කරන්න කි ඉතින් එහෙම කතා කරනවා. ඔබතුමිය කතා කරන්නේ? මම ඉතින් බය මම ඉතින් එච්චර වැඩි අයත් එක්ක කතා කරන්න එහෙම යන්නේ නැහැ. එයා කියන දේ කරගෙනම ඉන්නවා. එයා කියන දේ කරගෙන ඉන්න. ඔව්. එතන තියෙන ආදරේ. ඔව්. ආදරේ නැත්නම් කියන දේ කරන්නේ. මම කියන්නේ ආදරේ කියන්නේ එකයිනේ. ඔව්. දෙකක් ආදරේ කරන්න බෑනේ. බෑනේ. ඉතින් එහෙනම් ඒක සදාකාලික ආදරේ. සදාකාලික ආදරේ. ඔව්. ජීවත් අපි ජීවත් අපි දෙන්න ජීවත් වෙනකන් එකයි. එක ආදරේයි. දෙකක් බෑනේ. දෙකක් බෑ. ඉතින් ඒක අපේ තියෙනවා. තියෙනවා. ඔබතුමිය අපේ රටේ ශ්‍රේෂ්ඨ චරිතයක් වෙන පබිලිස් සිල්වා මහතාගේ සුන්දර බිරිඳ හැටියට. ඔබතුමියට ඔබතුමියගේ ජීවිතයේ අත්දැකීම් හේන් කොටපු විමලාවති රාජකරුණ තැන් තැන් වල වැඩ කරලා බොහෝ අමාරුවෙන් හිටි විමලාවති රාජකරුණ අද ඉන්න තත්ත්වයට එක්ක මෙතෙන්ද පැමිණීම පිළිබඳ ඔබතුමියගේ අත්දැකීම් එක්ක මොකද්ද කියන්න පුළුවන් සුන්දර බිරින්දෑවරුන් වෙන්න ඉන්න අයට? සුන්දර බිරින්දාවරුන් වෙන්න ඉන්න අයට කියන්න තියෙන්නේ අපි මම හෝ මගේ මහත්තයාවත් අපේ හීනකෙම් වගේ දැකපු තැනකට නෙමෙයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ ඇවිල්ලා ඉන්නේ අපේ හික්මීමයි ප්‍රශ්න ඇති කරන ගැනීමයි උඩ. මගේ මහත්තයා දුර ගමනක් යනවා නම් ඒ ගමනට මම බාධා කරන්න ගියා නම් කවදාවත් ඒ මහත්තයාට ඒ ගමන යන්න බෑ. මම මගේ මහත්තයාට උපරිම නිදහස දුන්නා එයාගේ දේ කරගන්න. දැන් ඉතින් මම දන්නේ මහත දැන් ඉන්න අයට කියන්න ඕන. දැන් අහගෙන ඉන්නවා නම් දැන් මේ මම ඉස්කෝලේ පහටයි ගිහිලා තියෙනවා. මම රජගම ඉපදිච්ච කෙනෙක්. මම කොළඹ නෙමෙයි. දැන් මම කොළඹ ජීවත් වෙනවා. මම තාමත් රජගමයි. කොහොමන් තාම කොළඹට හුරු වුණේ නැහැ. මම හුරු වෙන්නෙත් නැහැ. මට කියන්න තියෙන්නේ තමන් දෙන්නෙක් එකතු වුණා නම් ආදරෙන් ඒ ආදරේ සදාකාලික ජීවිතේ ගෙනියන්න උපරිම මහත්තයාට සහයෝගය දීලා එයා හොඳින් ජීවත් වෙන ඒ දේ කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව කිසිම කරදරයක් නැතුව පවුල් ජීවිතේ හොඳට ගෙනියන්න පුළුවන්. එතකොට තමයි බිරිඳ සුන්දර බිරිඳක් වෙන්නේ. ඔව්. විමලාවති රාජකරුණ මැතිණිය පබ්ලිස් සිල්වා සුපවේදියාණන්ගේ සුන්දර බිරිඳ එතුමිය කියනවා මම පහේ පන්තියේ ඉගෙනගෙන තමයි අද පබ්ලිස් සිල්ල මහත්මයා සමග පවුල් ජීවිත අනබල මේකත් ඉන්නේ. අපි හිටපු තත්ත්වෙ නෙවෙයි දැන් ඉන්න තත්ත්වෙ. මට හිතා අපිට හිතන්නවත් බැරි තත්ත්වයක ඉන්නවා රටේ. ඇයි එහෙම වුනේ? මම එතුමාගේ ගමන යන්න නිදහස දුන්නා. එතුමාගේ කරන සේවය කරන්න ඒකයි. මම බොහොම කල්පනාකාරී. මේක හොඳ පණිවිඩයක්. මේ පණිවිඩයත් එක්ක අද අපි වැඩසටහනේ සමු ගන්නවා. ඔබතුමියට පොඩි දෙයක් දෙන්න තියෙනවා මැතිණියනි. මේ ඔබතුමිය අද වැඩසටහනට ආවේකට ඔබතුමියගේ ඡායාරූපයක් එක්ක අපේ වැඩසටහනට සම්බන්ධ මේකට අපේ මතක සටහන. බලන්න ඔබතුමිය ඉන්නවනේ බොහොම හැඩ විදිහට සුන්දර බිරිඳ. දකින දකින දිනක මහන බොකුණු තලාවේ පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු විනාවේ ඔබ දකින දකින දිනක මහන බොකුණු තලාවේ පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු විනාවේ කුමුදු විනාවේ මේ බොකුණු තලාවේ මේ කුමුදු විනාවේ බොකුණු තලාවේ දහසක සුවඳින් සුවඳ වෙලා කුම්කුම පිනිදියක නලලෙවුරා රන්බන් කැලුනම් වෙලා මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුම්කුම පිනිදියක නලලෙවුලා පඳ වටලා සලු පටලා සලු පටලා බඳ වටලා ඔබ දකින දකින දිනක මහද කොකුණු තලාවේ ඉරි පැහැ
පැහැති සුසුදු සුමුදු සිනිඳ කුමුදු හිනාවේ ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ පැහැති සුසුදු සුමුදු සිනිඳ කුමුදු හිනාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ මේ පොකුණු තලාවේ